සුබ දවසක් අද මේ දෙසැම්බර් 23 වෙනිදා නත්තලේලි පත්තමින් ඔබට මම අද මේ රජුරුවන් තුන්දෙන අපි රජතුන් කට්ටුව ගැන කතා කරනවා නත්තල ගැන කතා කරද්දී ඔවුනුත් තාම මේ ජේසු පුදාව බැහැ දකින්න ඌට ශාස්ත්‍රවන්තයන් කියලා කියනවා වයිස් මෙන් කියලා කියනවා ඉතින් මේ ගැන පොඩ්ඩක් අද භවනාව දිග හරිමු අපරදිග සංස්කෘතියේ ශාස්ත්‍රවන්තයන් තුන්දෙනෙක් කියලා තමයි සඳහන් වෙන්නේ මේක පෙරදිග සංස්කෘතියට එද්දී ශාස්ත්‍රවන්තයන් 12ක් ආව බව පවසනවා කොහොම නමුත් රෝමයේ කැටකූම්බල චිත්‍රවල ශාස්ත්‍රවන්තයන් දෙන්නෙක් නැත්නම් හතර දෙනෙක් ආපු බවට තොරතුරු තිබෙනවා හරියටම කී දෙනෙක් ආවද කියන එක ගැන නිශ්චිත නිගමනයකට උනට එන්නට බැරි වෙලා තියෙනවා කොහොම වෙතත් මේ රජවරුද නැත්නම් දිව්‍යයන්ගේ නියෝජිතයන්ද එමත් නැත්නම් සාමාන්‍ය මිනිස්සුද කියලා හරියටම කියන්නට අමාරුයි කොහොම නමුත් ඉංග්‍රීසියෙන් කියනවා අපි මේ ජායි කියලා නැත්නම් ප්‍රඥාවන්තයන් වයිස් මෙන් කියලා එතකොට රජවරු කියලා කියන්නට හේතුව ඔවුන් රන් ගන්ධ රස සහ තුවරලා කියන මේවා ඔවුන් ගෙනාවයි කියලා තමයි අපට බයිබලයේ සඳහන් වෙන්නේ එවැගේම මේ පිළිබඳව යසායාගේ පොතේ 6 වෙනි 60 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේදීත් මේ සම්බන්ධව ඉඟියක් අපට ඒ දිවැසිවරය කරලා තියෙනවා 7 වෙනි ක්‍රිස්තු වහන්සේගේ උත්පත්තියට ශතවර්ෂ 7කට පෙර කොහොමදත් මෙසේ රජවරු තුන්දෙනා අපි කියමුකෝ තෑගි තුනක් දුන්නා ජේසුට ප්‍රශංසා කළ බවත් මෙලෙස පසු කාලයකදී නත්තලේ ගවලනේ තුලටද මේ තෑගි ඇතුළු වුණු බවත් අපට මතක් කරලා දෙනවා ඒ තෑගි තුනෙන් රජවරු නැත්නම් ශාස්ත්‍රවන්තයන් කිදෙනෙක් ආවයි කියලා අපට නිගමනය කරන්නට පුළුවන් අපි දැන් බලමු මේ ශාස්ත්‍රවන්තයන්ගේ නැත්නම් අපි කියමු රජවරු කියලා ඔවුන්ගේ හැඩතල ගැන පොත්පත්වල මෙන්න මේ විදිහට ලස්සනට සඳහන් වෙනවා ඔවුන්ගේ නමුත් මේ විදිහට තමයි කියන්නේ එක රජ කෙනෙක් කැස්පර් ඔහුට දුඹුරු කොණ්ඩයක් තිබුණා රැවුලක් තිබුණා කොළ ඇඳුම් ආභරණ ඇඳගත්තා ඒ ඔහුගේ ස්වරූපය ඒ වගේම රන් ඔටුන්නකුත් දමාගෙන සිටියා ඒ කියන්නේ ජේසුස් වහන්සේට ගන්ධ රස දුන්නයි කියන එක සනිටුහන් කරන්න එතකොට දෙවෙනි රජතුමා මෙල්කියෝ ඔහුට සුදු කොණ්ඩයක් රැවුලක් රන් සලුවක් ස්වාමීන් වහන්සේට රන් දුන්නයි කියලා සඳහන් වෙනවා තුන්වෙනි රජතුමා තමයි බල්තසා ඔහු කළු කොණ්ඩයක් රැවුලක් තිබුණා දම්පාටට හුරු සලුවක් ඇඳගෙන ස්වාමීන් වහන්සේට තුවරලා දුන්නයි කියනවා ඉතින් මේ රාජකීයත්වය දේවිකත්වය මනුෂ්‍යත්වය කියන දේ තමයි මේ රන් ගන්ධ රස සහ තුවරලා කියන මේ ඔවුන් පූජා කරපු තෑගි තුنين නිර්වචනය කරන්නට පුළුවන් වෙලා තියෙන්නේ රන් වලින් නිරූපණය වන්නේ ස්වාමීන් වහන්සේ රජවරුන්ගේ රාජාති රජ එතකොට ගන්ධ රස ජනතාව උන්වහන්සේට වන්දනා කරනවයි කියන දේ නිරූපණය කරනවා එතකොට තුවරලා සුවඳලාටු අර මිනි මත තැවරීම උන්වහන්සේගේ මරණය ගැන සංකේතවත් වෙනවා අර කලින් කිව්වා වගේ ජේසුස් වහන්සේගේ දේවත්වය රාජකීයත්වය සහ මනුෂ්‍යත්වය කියන මේ තුන් වැදෑරුම් බලය නිරූපණය වෙනවා මේ තෑගි තුනෙන් ඒ වගේම අපි විදුවතුන්ගේ මතය ගැන පොඩ්ඩක් භවනා කරද්දී අපට දැනෙන දෙයක් තමයි ඔවුන් පෙරදිගින් පැමිණි බව බැබිලෝනියාව පර්සියාව වගේ ප්‍රදේශ වලින් කියන්නේ සැතපුම් 500 ගණනක් දුර සිට බෙත්ලෙහෙමට මෙතරම් දුරකට ජුදෙව් රජෙක් වඳින්නට පැමිණියේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුර එන්නේ මේ ඩානියෙල්ගේ ප්‍රවිෂ්ටයත් එක්ක. ඒ කියන්නේ මේ ඩානියෙල් බැබිලෝනියාවේ රජවරුන්ට සේවය කළා. ඊට පස්සේ මේ නෙබුකදනස්ගේ සිහින තෝරන්නට උදව්පකාරී වුණා, මහෝපකාරී වුණා. ඒ හේතුවෙන්ම පසු කාලයකදී මේ ඩානියෙල්ව ආණ්ඩුකාරයෙක් හැටියට, කියන්නේ ප්‍රධාන තලයේ පුද්ගලයෙක් හැටියට වැඳුම් පිදුම් වලින් ඔවුන්
පුද සත්කාර කරන්නට පටන් ගත්තා. ඉන් පස්සේ මේ ධානියෙල් ඇදහැව් දෙවියෝ ඔබ මම ආධාන දෙවියෝ ඒ දෙවියෝ තමයි උතුම්ම දෙවියන් බව ඔහු නිර්භයව ප්‍රකාශ කළා. පසු කාලයක මේ බබිලෝනියාවේ ධාරියස් රජතුමත් ඒ වගේම පර්සියාවේ සයිරස් රජතුමාගේ සහයෝගයෙන් මේ ශාස්ත්‍රවන්තයනුත් මෙන්න මේ තර්කය දෙවියන්ගේ කවුද දෙවියෝ බලධාරි දෙවියෝ කියන දේ ඔවුන්ගේ මුවටත් ටිකෙන් ටික ඇහෙන්නට පටන් ගත්තා. මේ මෙසියස් ගැන කියපු අනාවැකියක් ශාස්ත්‍රවන්තයනුත් දැනගෙන හිටියා. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 1 දී ජුදා ජාතිකයෙකු විසින් මුළු ලෝකයේම පාලනය කරන බවද ඔහු බෙත්ලෙහෙමේ ඉපදෙන බවත් දැනගෙන සිටියා ප්‍රකාශ කර සිටියා. මෙවැනි අනාවැකි මේ ශාස්ත්‍රවන්තයන්ගේ කනට වැටෙන්නට ඇති මේ කවුද මම කලින් කියපු මේ දානියල්ගේ ප්‍රවිෂ්ටියත් එක්ක. ඉතින් මේ වගේ තමයි පෙරදිගින් රජවරු නැත්නම් ශාස්ත්‍රවන්තයන් ස්වාමින් වහන්සේව බලන්නට ඊතරම්ම දුරක් තමාගේ සියල්ලම කැප කරලා ස්වාමීන් වහන්සේ හොයාගෙන ඉන්නේ. ඒ වගේම එඩේරු අපි දකිනවා ශාස්ත්‍රවන්තයන් ගැන කතා කරනවා මතේවුතුමා එඩේරු ගැන කතා කරනවා ලූක්තුමා. විශේෂයෙන්ම දෙවනි පරිච්ඡේදයේ 10 වගන්තියේ සිට උන්වහන්සේගේ උත්පත්ති මුලින්ම මේ වගේ දුගී සමාජයේ කොන් කරපු පහත්යයි කතා කරපු පුද්ගලයන් කොට්ටාසයකට තමයි මුලින්ම සුපුවත රැගෙන යන්නේ. අනෙක් පසින් ජේසුස් වහන්සේගේ උපත මේ පුද්ගලය සමාගයේ සියසින්ම දකින්නට දේවදූතයන්ගේ ආවැඩීමත් සමග ඔවුන් දුප්පත්කම තුරුළු කරගෙන තමාගේ සුරතල් බැටළු පැටවකුත් රැගෙන යනවා මේ ලොව ගැලවුම් කාර්යාව බලන්නට. පොදුවේ සකල ජනයා හටම ආනන්ද ජනක පොතක්. මේක පෞද්ගලීකවම මේ ගැලවීමේ සුභාරංචිය කිනාවේ එදා දුගී දුප්පත් එදේරුන්ට. දුප්පත් එදේරු තමයි මේ නම්මශීලී බව ප්‍රතිචාර දැක්වීමේ රඟ නිහතමානිකම අරුදාන ගියේ සදාන් වෙන වදන් තුල මෝන් කල් යවූ නිසා ඔහුනට පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ උත්පත්ති පළමු දර්ශනීය දැකීමේ වාසනාව ලබා ගන්න. ඒ වගේම අපි දකිනවා එසේකීල් දිවැසිවර 34 වෙනි පරිච්ඡේදයේ ඊශ්‍රායෙල් වරුන් එඩේරු හැටියට හඳුන්වනවා. ඊට පස්සේ ජුවාන්තුමා 10 එද්දි මමම යහපත් බැටළු එඩේරා වෙමින් ඔවුන්ට නායකත්වයේ දෙනමයි කියලා මතක් කරලා දෙනවා. මොගේ මෝසෙස් ජෙත්‍රෝගේ බැටළුවන් බලාගත් එඩේරෙක් හැටියට මතක් වෙනවා. ප්‍රසාද ස්නාපනයේදීත් අපි දිවැසිවර පූජක හා එඩේරික කාර්යය සඳහා තෝරාගනු ලබනවා. මේ වගේ මේ එඩේර බැටළුවා කියන සංකල්පය බයිබලයත් එක්ක උරෙන්නුර ගැටී තිබෙන සංකල්ප දෙකක්. ඒ සාදා අපි කතා කළා මේ ශාස්ත්‍රවන්තයන් සහ බැටළු එඩේරන් ගැන කොහොමද ස්වාමීන් වහන්සේගේ උත්පත්තියේ ආනන්දජනක පුවත ගෙනෙන්නට ස්වාමීන් වහන්සේ තෝරාගත්තු ප්‍රබලම පුද්ගල කොට්ටාස දෙකක්. ඒ වගේම අපි සුවිශේෂයට එද්දී 23 නත්තලට ඔන්න මෙන්න තියෙද්දී අද අපි දකිනවා පෙර මග සෝදානම් කරන්නාගේ උත්පත්තිය. විශේෂයෙන්ම සකරියස් එලිසබෙත්තුමියගේ භූමිකාව ඔවුන්ගේ ජීවිතය අරගල තුළ කොහොමද මේ වඳ කියලා කියපු සකරියස්සා විශේෂයෙන්ම එලිසබෙත්තුමියට මේ පුංචි කොළු ගැටිය ඉපදෙන්නේ. දිව්‍යන් වහන්සේට කරන්නට බැරි කිසිවක් නැහැ කියන දේ තවත් තීව්‍ර වෙච්ච අවස්ථාවක්. නම් තැබීම, ගොළු වෙලා හිටපු සකරියස්තුමාගේ කතා ශක්තිය ලැබීම, මේ දරුවා කොයිතරම් බලවන්ත ප්‍රබල දරුවෙක් වේද කියලා මුළු ගම පුරාම පැතිරෙන්නට ගත්තා. බලන්න ඔවුන්ගේ ජීවිතයේ කොච්චර වේදනාවක් තියෙනට ඇතිද මිනිස්සු ඔවුන්ට එක එක අරියාදු කතා කියාදි දරුවෙක් නැති වෙද්දී. හැබැයි ඔවුන්ගේ අරමුණ උනේ මේ දරුවා වෙනුවෙන් තමාගේ ජීවිතය කැප කරනවා. කොච්චර කරදර විඳින්නට ඇතිද? සමච්චල් වලට, අපහසුතාවයන් වලට, සමහර වෙලාවට අනිත් අයව මගහැරලා හැංගිලා ඉන්නට ඇති. මේ අපහස නිසාම පූජකයෙක් හැටියට ඔහු පුද පූජා පවත්වද්දී මොනතරම් වේදනාවක් දැනෙන්නට ඇත්ද? දෙවියන්නේ, දෙවියන් තුලම ඉඳලත් ඇයි දෙයියනේ ඔබ මාව අතහැරියේ කියලා සමහර වෙලාවට වේදනාත්මක මොහොතවල් ඔහු අත්දකින්නට ඇති. හැබැයි කාලය එනතුරු උන්වහන්සේ බලාගෙන හිටියා. නියමිත මොහොතේදී සකරියස්ට එලිසබෙත්ට විතරක් නෙමෙයි මුළු ලෝකයටම සතුට උදා වුණා.
නිකම්ම නිකං දරුවෙක් නෙමෙයි ගැලොම් කාර්යාගේ පෙරමග සාධන ස්නාවක ජුවාම් කෙනෙක්ව තමයි මේ ලෝකයට මේ දෙපළ තුලින් ඔබට මට අද දවසේදී ලබා දෙන්නේ ඔබත් මමත් ඉපදුනේ වැරදි ගෙදරක වැරදි ගමක වැරදි රටක නැත්තම් වැරදි කාලයක හෝ වැරදි පරම්පරාවක කියලා කවදාවත් කියන්නට එපා හරිම ගෙදරක හරිම රටේ නියම පරම්පරාව තුල හරිම දවසේ හරිම වේලාවට තමයි ඉපදිලා තියෙන්නේ මොකද දිව්‍යන් වහන්සේට ඔබෙන් මගෙන් කරවා ගන්න ලොකු වැඩක් තියෙනවා ඒ මොකද්ද කියන දේ හොයාගෙන දිව්‍යන් වහන්සේ වෙනුවෙන් ඒ දේ ඉටු කිරීම තමයි ඔබ මම අපි හැමෝගෙම අරමුණ විය යුත්තේ ස්නාවක ජුවාම්තුමා පෙර මග සූදානම් කළේ ගැලවුම් කාර්යයට නම් අද ඔබට මට පැවරී තිබෙන කාර්යයක් අර ඉඳීරු වගේ නැත්තම් ශාස්ත්‍රවන්තයන් වගේ දුක් ගැහැට විඳිමින් ස්වාමින් වහන්සේ ළඟටම ගිහින් නතර වෙන්න එදාට ඔබටත් අරුණලු උදා වෙනවා නොඅනුමානයි ජේසුස් ක්‍රිස්තුයි